IPL තරගාවලියේ ශ්‍රී ලාංකිකයන්ගේ වැඩිම ආදරයට පාත්‍ර වී තිබෙන්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමයි. ඒ සනත් ජයසූරිය මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ සිට ලසිත් මාලිංග හා එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන යන ශ්‍රී ලාංකිකයන් හට මේ දක්වා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන ස්ථාන ලබා දීම හේතුවෙන් බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේයි. නමුත් මෙවර රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන වගකීම් රාශියක්ම කුමා සංගක්කාර වෙත පැවරීමත් සමගම එම කණ්ඩායම පිළිබඳවද ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින්ගේ දැඩි අවධානයට පාත්‍ර වී තිබෙනවා. රාජස්ථාන් රොයල් පිලේ බෙන් ස්ටොක් හට 2021 IPL තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. එම සිදුවීම රාජස්ථාන් රොයල් පිලට විශාල පාඩුවක් බවයි බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ. බෙන් ස්ටොක් ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වී ඇත්තේ ඔහුගේ එක් අතක් කැඩී ඇති බවට සැක පළ කරමින්. රාජස්ථාන් කළමනාකරණයෙන් ලැබෙන තොරතුරු වලට අනුව බෙන් ස්ටොක් හට ආබාධය සිදු වී තිබෙන්නේ රාජස්ථාන් කණ්ඩායම පංජාබ් කින්ග්ස් කණ්ඩායම සමග මීට පෙර පැවති තරගයේ අතරතුරදී ක්‍රිස් ගේල් දවා ගැනීමට උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී. කෙසේ නමුත් තරගාවලිය ආරම්භයට ප්‍රථම ආචර්ගේ සේවයද දැනටමත් රාජස්ථාන් පිළවෙත අහිමි වී තිබෙන බව මීට පෙර තොරතුරු වාර්තා වුණා. රාජස්ථාන් පිළට මෙවර තරගාවලියේදී මිල කළ නොහැකි ක්‍රීඩකයන් දෙදෙනෙක් අහිමි වීම නම් කිසිසේත්ම පිරවිය නොහැකි අඩුවක් බවයි ක්‍රීඩා විචාරකයන්ගේ මතය වී තිබෙන්නේ. අපැයම් පැය අලුත් එන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.